සුබ දවසක් වේවා දරම් මේ තාත්තේ ප්‍රතිදිවේ මන්සේකට සාමාන්‍යයෙන් කියනවා ඔබ අඳින ඇඳුම පිළිවෙලට අයන් කරලා අඳින්න ඔබ පළඳින සපත්තුව පොලිෂ් කරලා නැත්නම් බ්‍රෂ් කරලා ලස්සනට පළඳවන්න ඔබේ කොණ්ඩය පිළිවෙලට පීරලා කපා ගන්න ඔබේ රවුල පිළිවෙලට තියාගන්න ඔබේ නියපොතු පිළිවෙලට තියාගන්න දැන් මේ පිළිවෙලට ලස්සනට තියාගන්න කියලා ඇරයුමක් පොඩි කාලේ ඉඳලම කියනවා එයි දැන් එහෙම කරන්නේ එතකොට තමයි රත්නනම් මේ තාත්ති පුතේ ඉදුවේ ජීවිතේ පිළිවෙල කියන දේ පටන් ගන්න තමාගේ ජීවිතේ පිළිවෙලක් නැත්නම් අනිත්‍යයට පිළිවෙලක් ඇති වෙන තැනක් ගොඩනගන්න ඔබට බැරුව යනවා අනිත්‍යයේ ජීවිත විකසිත වෙන විදියට ඔබට දර්ශනයක් දෙන්න බැරුව යනවා ඒ නිසා ඔබත් මමත් මේක හොඳට පිළිපදින්නට ඕනේ මේ කකුලුවෙකුට බෑ මේ කකුළු අම්මට ඇදීට ගිහිල්ලා දරුවන්ට කියන්න ඔබ කෙලින් යන්න කියලා එinsa ඔබව දකින්නකොට ඔබ ළඟ තියෙන්නට ඕනේ පහුගිය කාලේ මට මතකයි මගේ අයන් කරලා නැතුව මං ලෝගු ටික දානකොට හොදලා අයන් කරගන්න බැරුව කොරෝනා කාලේ මේ මට මතකයි මේ ජූට් තාත්තා සහ අනිකුත් ඔක්කොමලා කියනවා මේ ෆාදර් මේ මොනවද මේ වෙලා තියෙන්නේ දැන් මේක අයන් කරගන්නට ඕනේ දෙන්න මං අයන් කරලා දෙන්න මේ දැන් මේ අයන් කරන්න නැතුව දාන්නට එපා ඇඳුම් දැන් බලන්න ගියාම ඇයි දැන් මේ ප්‍රතිරූපයට මේ මොහොතේදී හානියක් ඇති වෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ මගේ නිදහස තියෙනවානේ. මට කොන්නේ වවන්නත් නිදහස තියෙනවා, කපන්නත් නිදහස තියෙනවා, බූ ගන්න නිදහස තියෙනවා, රවුල වවන්න නිදහස තියෙනවා, හැදි වෙලා ඉන්න නිදහසක් තියෙනවා, බාට තෙරපු දෙයක් දාගන්න නිදහසක් තියෙනවා කියලා මේ ඔක්කොම කියන්න බෑ නිදහස තියෙනවා. හැබැයි ඔබේ ජීවිතයට යම්කිසි ආකාරයෙන් ගමනක් යන්න ඕන නම් ඔබගේ ජීවිතයේ තියෙන මේ ඇඳුම් පැළඳුම්ද ඔබේ ආකල්ප සිතුවිලිද එපමණක් නොවේ පුෂ් බයික් එකද මොටර් බයික් එකද ඔබේ වාහනයේද හැම දෙයක්ම වැදගත් තමයි තාත්ති පුතේ දුවේ ඒ නිසා මේවා ගැන ඔබට හොඳ අවබෝධයක් තිබුණොත් ජීවිතයේ කියන දේ හරි ලස්සනට අරගෙන යන්න පුළුවන් අද ගොඩක් වෙලාවට ජීවිතය මෙසප් වෙනවා පැටලෙනවා ජීවිතේ කියන දේ. ඒ නිසා යම්කිසි ආකාරයෙන් හිතන පතන දේවල් ඉෂ්ට කරගන්න බැරුව යනවා. අනිත්‍යයේ සහයෝගය දෙන්න බැරි වෙනවා. ගන්න ඇයි ඒ? කතා විලාශයට පිළිවෙලක් නැහැ. කතා විලාශය තුල මේ යම්කිසි ආකාරයෙන් මේ පරිපාලනයක් නැහැ. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ කටට එන හැම දෙයක්ම කියන්න එපා. කටට එන මම සමහර වෙලාවට දකින්නවා TV ප්‍රෝග්‍රෑම්ස් කරද්දී මේ අද අපි මාධ්‍යයන් වල ඉන්න දරු පැටව් ඒගොල්ලෝ මොකද කරන්නේ අර කටින් පිට වෙන ඍණාත්මක වචනයක් එනකම් බලාගෙන ඉන්නවා මොකටද ඒ ඍණාත්මක වචනේ තමයි අල්ලගෙන ඒක තමයි හයිලයිට් කරලා ඊට පස්සේ Facebook එකට YouTube එකට දාන්නේ මොකටද තමාට මේ මොහොතේදී ඒ වගේ වචනයක් ඒ වගේ පුද්ගලයක් කිව්ව මොනවටද කිව්වේ කියලා බලන්න මෙන්න මේ මොහොතේදී viewers'ල ප්‍රමාණය වැඩි කරගන්න. හරිනම් මේ මාධ්‍යකරුවා මොනවද කරන්නට ඕනේ? ඒ වගේ යම්කිසි කතා බහක් තුළ ඍණාත්මක දෙයක් එළියට ආවොත් ඒක දාන්න හොඳ නෑ කවදාකවත් edit කරනකොට ඒක කපලා ඒ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැතුව බලා ගන්නට ඕනේ. මෙයාට තමයි කියන්නේ හොඳ මාධ්‍යකරුවෝ කියලා. අද අපි මොකද කරන්නේ අමු වේම අර පුද්ගලයාව ඇවිල්ලා කතා බහ කරලා වීඩියෝ කරලා කතා කරන එක ලෝකයට දීලා අන්තිමට අපකීර්තියක් ඇති කරලා දෙනවා. ඇත්තයි. viewers'ලා ප්‍රමාණය වැඩි වෙනවා. ලක්ෂේ පණීවි. හැබැයි මේ මොහොතේදී අර චරිතයට ලොකු හානියක් කරලා දානවා. ඒ නිසා ප්‍රතිරූපය කියන දේ ඔබ විසින් ඔබ විනාශ කරගන්නත් එපා. ප්‍රතිරූපය අනිත්‍යයට විනාශ කරන විදියට ඔබ හැසිරෙන්නත් එපා ඔබ ඉඩ දෙන්නත් එපා. එහෙම කරන්න පටන් ගත්තොත් ඔබ දන්නවා තැනට උචිත විදියට තැනට ගැළපෙන විදියට තැනට ගැළපෙන පුද්ගලයන්ත් එක්ක ඔබේ කතා බහ කරලා ඔබගේ දේවල් ප්‍රකාශ කරන්න. ඉතින් එහෙම පරිස්සමින් ජීවිතේ තීන්දුව ගන්න
තීරණය කරගන්න එදාට ඔබට ඒක ලොකු ශක්තියක් බලයක් බවට පත්වේවි. චිස්පීඩයි.